අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උඳු අපුර පසළොස්වක පොහෝ දිනයේ අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය කොළොන්නාව රජමහා විහාරස්ථානයේ සිට සිරිපා වන්දනා සමය ඇරඹෙයි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදීම අනිවාර්යයි ජෙනරාල් ධූරේන් පිදුම් ලැබූ හමුදාපති සහ ආරක්ෂක ලේකම් දලදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගනි මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42000 සීමාව ඉක්මවයි ලබන වසරේ කොවිඩ් එන්නත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් සංඛ්‍යාව 600 දක්වා ඉහළට කොවිඩ් මෘතදේහ 3ක් තවමත් ශීතාගාරවල ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 453 දෙනෙකු පිළිබඳව වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 42000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා कोविड-19 वायरस आसादने वी मिरट सिदु तवत् मरणयक् पिलिबंदव अद रात्रि 9 पमन वन मिट वार्ता वीमन समक मिरट समस्त कोविड मरण संख्याव 195 दक्वा इहल गिया एलेस मियगोस अत्ते वेल्लंपिट्टी प्रदेशे पदिंचि 45 हेवरदि पिरिमि पुत्कले ओहु होमागम मूलिक रोहले प्रतिकार लब्मिन सिटन अतरतुर ईये दिन मियगोस अति बवै रजय प्रवृत्ति डिपार्टमेंटु निवेदने कले कोविड-19 वायरस आसादने वी मियगिय पुत्कलिंगे मृतदेह तुनक पमन मेवन मिटत कोलंब विषवेत आयतने शीतकार बल तेनपत कर तिबेनवा मे अतर कडुगन्नाव मुरुतालाव गोडुमुदन प्रदेश विसी हत्थेवरदि कैबिनी कांतावकटद कोविड-19 वायरस आसादने वी तिबेनवा ए अनुव एगे समीपतम आश्रिते निरोधान्य सदा यमु किरीमटै सौख्यांश कटयुतु कर तिबेन्ने एसेम मेवन मिट कोविड-19 वायरस आसादित समस्त गैबिनी मवरुन्गे संख्यावद 600 इक्मवा गोस् तिबेनवा मे अतर कोविड-19 वायरस व्याप्तिय पालने किरीम संदहा लबादिन एन्नत मेरट गेन्वा गनीम संदहा अवश्य मूलिक कटयुतु मेवन मिट सलसुम कर अति बवै सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य असेल गुणवर्धन महता पवसन्ने මෙම එන්නත පිළිබඳව මෙම අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට විශේෂඥ කමිටුවක් මගින් ලෝකයේ තියෙන එන්නත් සියල්ලම අධ්‍යයනය කරමින් මේ වෙන විට කුමන එන්නතක් මෙම ලංකාවට සුදුසුද යන්න සියලුම වාර්තා සැකසීමින් පවතිනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ හෝ නැත්නම් පෙබරවාරි මාසයේ වන විට කොයි එන්නතද අපි ගෙන්වන්නේ නැත්නම් කුමන ප්‍රමාණයක් අපි ලංකාවට ගේනවද කොයි කොයි වයස් කාණ්ඩවල අයටද මේ මෙන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්න කියන එක රටේ ජනතාවට කියන්න. ඉතින් දැනටත් අපි අදම සාකච්ඡා මට්ටමින් තියෙන මේට අවශ්‍ය ඉල්ලුම් කිරීම් සියලු දේවල් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේට අපි යොමු කරලා තියෙනවා. කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද නැතහොත් භූමදානය කරන්නේද යන පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙනවා. මේ අතර කොරෝනා දේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලමින් අද මාතලේ නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා. කොරෝනා දේහයන් භූමදානයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල දිවයින පුරා විරෝධතා සංවිධාන කර තිබෙනවා. අද දිනේත් මාතලේ නගරයේදී මහා සංඝරත්නයේ එක්ව විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. मेतर सौख्य मध्यांशे महाजन सौख्य सेवा नियोज्य अध्यक्ष जनरल विशेषज्ञ वैद्य हेमंत हेरत महता प्रकाश कले दनट कोरोना देहयान आदाहने किरीम पमनक सिदु करन बवत एहि वेनसक सिदु विय युतु बवट तमन विश्वासनु करन बवाय मे करगने यान्नाउ वेडपिलिवलेहि मन दकिन तरमिन बरपतल वेनसक किरीमट अवश्य वन्ने न मुकद मे दक्वा मे मृतदेह ए कलमनाकरणे किरीमे क्रियावलिय पवतिर नीतियट अनुवाय करगने यान्ने ए नीतिय वेनस नोवन ताक्कल ए तियन කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යයි කියලායි මගේ බලාපොරොත්තුව මේ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කර සිටියා. WHO එකත් කියලා තියෙනවා භූමි දාන කරන්නත් පුළුවන් ආදානය කරන්නත් පුළුවන් කියලා. ලෝකේ රටවල් 290ක පමණ දේහ භූමි දානයක් කරනවා. එහෙම තියෙද්දි අපේ රටේ පමණක් ආදාහනය කරන්න පටන් ගත්ත මුල සිට. ඉතින් මේක දැන් ආණ්ඩුවම තව මේක පටලගෙන තියෙනවා. අධිකරණ ඇමතිවරයාත් කියනවා මුස්ලිම් අන්තවාදයක් බිහි වෙන්න ඉඩ තියෙනවා කියලා මේකට මේ අවස්ථාව ලබා නොදුන්නු. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි හිතනවා රජය මේ පිළිබඳ නිසි ක්‍රියාවක් නොගෙන දීම ඉදතුර තමයි මේ ප්‍රශ්නේ මම කියනවා අපේ රජයේ ඉන්න සමහර උදවියට යම්
නීතිය ක්‍රියාත්මක කරන්න ගෙනාවා නම් ඒ නීතිය සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බර්ගද මැලේද අර ජාතියද මේ ජාතියද අර පක්ෂද මේ පක්ෂද කියලා බලන්න එපා අපි හැමදාම අපි වැටිච්ච තැන තමයි මෙන්න මෙවැනි අවස්ථාවවලදී අපි යම් යම් තීන්දුව ගන්නකොට එක එක්කෙනාගේ කාලසටහන් වලට අවශ්‍ය විදියට අපේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගන්න මේ ජනතාව ભેද බින්න කරන තත්ත්වෙට මේ ප්‍රශ්නේ පත් කරන්න නැතුව ආණ්ඩුව තීන්දුවක් ගන්න ඍජුව ගන්න ඒ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩුවක් දුන්නේ නිකන් වනවනෝ ඉන්නේ නෙවෙයිනේ ආණ්ඩුව තීන්දුව ගන්න නැතුව ජනතාව පැත්තට බෝලේ පාස් කරන්න එනවා නම් ඒකේ ආණ්ඩුව නොහැකියා ජෙනරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ජෙනරාල් නිලයට උසස් කළ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා अतना संचार केन्ट එන්න ඉඩ දීලා තියෙන්නේ බොහොම ක්‍රමානුකූල විදියට පාලනය කිරීමේ ක්‍රමවේදයක් බොහොම තදබල ලෙස උපයෝගී කරගෙන. ඉතින් ඒ එන සංචාරයකට නිදැල්ලේ වෙනදා වගේ සංචාරක ස්ථානවලට යන්න හම්බෙන්නේ නැහැ. නිරෝධායන ක්‍රියාවලියට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි PCR ටෙස්ට් දෙකක් කළා සහතික කරගත්තාට පස්සේ තමයි ඒ අයට පිටර යන්න වනන යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම බයක් කලබලයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. නා ලෝකේ ප්‍රබලතම රටවල් පවා එන්නත් සොයාගෙන එන්නත් මේ අවස්ථාවේ ලබා දෙන්න विशाल वशं कोटकुम क्रियामार्ग श्रीलांकिक जातीय जनता रखबलाे जनता चाल कपकीरी करा पसुगिय काल पुराटम विनात्म प्रभेद कोविड संबंधिंग एक्सत्राज दानियन वार्ता उना मीट सुरु दिनकट प्रथम मे प्रभेदे संबंध वैद्य वरुण पवसन आकार सीएट हेत्ताय पसुगिय वता शीघ्र से पैतृनवा की नेकाय वैद्य वरु किया ने इतिंग अपी संपूर्ण गात्योतु सीलुम क्रियामार्ग अरांति बिनो मेवन वीट कैसे हो मेम प्रभेदे श्रीलंका वट अतुल बलाक्वा गनीम सदा गात्योतु सीलुम क्रियामार्ग तमय आकार अरांति एन्ने गुवान्यानावल पैमिनी गुवान्यमुवान पवा वेनम होटेले जनरल शवेंद्र सिल्वा महता मल्लतु महाविहारे वित गोस मल्लतु पार्श्वे अनुनायक अतिपूज्य दिबुल कुमरे विमलदाम नाहिमियन बेहतक आशीर्वाद लबागत्ता අස්ගිරි මහාවිහාරයේ වෙත පැමිණි හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙනුරුවේ උපාලි නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මවනල්ල ප්‍රදේශයේ යලිත් බුදු පිළිම දෙකකට හානි සිදු කිරීමේ පුවතක් වාර්තා වෙනවා. මවනල්ල ප්‍රදේශයේ බුදු පිළිම දෙකකට හානි කිරීම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. කොළමනුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ප්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පිළිබඳ සුවා බැලීම සඳහා සිංහල අපි ජාතික සංවිධානය විසින් අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සහරාන්ගේ ආරම්භක ක්‍රියාවලියේදී සහරාන් මේ වැඩේ පටන් ගත්තේ මාවනැල්ල බුදු පිළිම වලට ගහලා. අද මේ පහර දීලා තියෙන බුදු පිළිමයට තමයි සහරාන්ලාගේ කණ්ඩායම මුලින්ම පහර දීලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික පටන් ගත්තේ. ඒ පරීක්ෂණ නොකරපු නිසා අවසානයේ මිනිසු 3400ක් මැරිලා යන දවසේ ඒ පිළිබඳ පරීක්ෂණයක් කළේ නැහැ. ඒ කරපු අත්වැරදීම නිසා තමයි පාස්කුරුද ප්‍රහාරය කියලා ප්‍රහාරයක් මේ රටේ ඇති වුනේ. ඊයේ පාන්දර ජාමේ මේ ස්ථානයට යම් හෝ අන්තවාදී පිරිසක් ඇවිල්ලා තුන්වෙනි වතාවටත් මේ පිළිම වලට පහර දීලා තියෙනවා මේ මාවනැල්ල ප්‍රදේශය තුල ජාතිවාදී අන්තවාදී කල්ලි කණ්ඩායම් සක්‍රීයව ඉන්නවා ඒගොල්ලෝ බුද්ධිංශ වලට තාම අහු වෙලා නැහැ ඒගොල්ලෝ පොලිසියට තාම අහු වෙලා නැහැ දැන් අපි දැක්කා මාවනැල්ල දැන් ඊටාම තර්ජනාත්මක තැනකට පත් වෙමින් ඉන්නවා ඊයේ පෙරේද දවස්වල අපි දැක්කා මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක විශාල ඩෙටනේටර් තොගයක් වෙඩි බෙහෙත් තොගයක් හොරකම් කරලා තිබුණා එතකොට දැන් මොකටද මේ සූදානම් වෙමින් එන්නේ කියන ගැටලුව අපට තියෙනවා විශේෂයෙන්ම මේ මාවනැල්ල ප්‍රදේශයට විශේෂ
අවධානයක් යොමු කළ යුතුයි. එහෙන් දෙවනගල පන්සලේ ඉඩම් ටික ආක්‍රමණය කරගෙන යනවා. මේ අතර මාවනැල්ල අලුත් නුවර ප්‍රදේශයේ ජනතාවද පවසන්නේ ප්‍රදේශයේ පිහිටි බුදුමැදුරකට කිසියම් පිරිසක් හානි සිදු කර ඇති බවයි. මේ වන විට මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මීට පෙර රට තුළ ප්‍රහාර මාලාවක් එල්ල වීමට පෙර ප්‍රථමයෙන් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීම් වාර්තා වුණා. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවරගෙන ආවේ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ සිටයි. සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ලක්දිව භික්ෂු ශාසනය ආරම්භ කරමින් අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු පැවිදි භාවයට පත් කිරීම සහ විශේෂයෙන්ම උතුම් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. උඳුවප්පුර පසළොස්වක පොහොය දිනේ වෙනුවෙන් පැවැත් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අදාළයම ආරම්භ වුණේ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව පැවති උදෑසන සම්බුද්ධ පූජාව කාව්‍ය විශාරද පූජ්‍ය පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින් සිදු කළ අතර පසුව පැවති ධර්ම දේශනාව කොළඹ මහානම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත සීඹලාගොඩ ධම්මින්ද හිමියන් විසින් සිදු කළා. අනතුරුව උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ වූ අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් සහ දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමියන් විසින් එම ධර්ම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවා. අනතුරුව පැවැත්වුණේ අමාවැස්ස දම් සභා මණ්ඩපයයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අක්මීමල ධම්මපාල හිමියන් සහ ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය කිරිබන් නාරේ විජිත හිමියන් විසින් එය මෙහෙයවනු ලැබුවා. අදාළියම සිට ඔබ වෙත ගෙන ආ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය නිමාවට පත්වුණේ පස්වරුවේ උවැසි උවැසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහොය දිනකම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 205 වැන්න අද විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. COVID-19 වසංගත තත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්මදේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වීමට කටයුතු සංවිධානය දහන කර තිබුණා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද දින ආරම්භ කෙරුණා. වසරකම උදුවපුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වන උතුම් ශ්‍රීපාද වන්දනා සමය අද පෙරවරුවේ යෙදුණු සුබ නැකතකට අනුව ආරම්භ කෙරුණා. 2020-2021 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරයේ උදුව පොහෝ දිනෙන් ආරම්භ කළ බව ශ්‍රීපාද ස්ථානාධිපති සබරකම පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගම් වී ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළා. පැල්මඩුල්ල ගල්පුත්තාවල රජමා විහාරස්ථානයේ සිට රත්නපුර අවිසාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේ බලංකොඩ භගවන්තලාව මාර්ගය ඔස්සේ රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරපු සතාතුක කරඬුව සමුන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද පද්මය අද උදැසන යෙදුණු සුබ නැකතකට අනුව දෝවණය කිරීමෙන් පසුව තැන්පත් කළා. Yeah.
උපදෙස්වලට අනුකූලව මෙවර ශ්‍රීපාද උඩමළුව බැතිමතුන් 200කට පමණක් සීමා කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වන්දනාකරුවන් නිරෝධායන උපදෙස් පිළිපදිමින් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට එක්වුණා. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග ඖෂධ වර්ග 108කින් සමන්විත ඖෂධ වට්ටෝරුවක්ද ශ්‍රීපාද උඩමළුවට පූජා කිරීම සිදු කළා. දොම්පේ ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස කාර්යපිරමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද දියුරුම් දුන්නා. දොම්පේ ප්‍රාදේශීය සභාවේ නව සභාපති කාර්යපිරමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දියුරුම් දී තිබෙනවා. ඒ විජේරාම පිහිටි නිල නිවසේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලන් ජයතිලක මහතා පසුගිය මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් නැති වූ පුරප්පාඩුවට මෙලෙස කාර්යපිරමගේ පියසේන මහතා පත් කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක යන මහත්වරුන් නැතුළු පිරිසක් එක්ව සිටියා. ව්‍යාජ කොරෝනා පැණියක් හඳුන්වා දෙමින් රජයේ උත්සාහ ධර්මින් සිටින්නේ ප්‍රමිතිය නියුත් එන්නත් පිළිබඳව ජනතාව තුළ ඇති ඉල්ලුම අවම කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද සෙල්ල කතරගම මයිලගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක ජංගම සේවය හරහා ජනතා ගැටලු පිළිබඳව සොයා බලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සහභාගී වුණේ සෙල්ල කතරගම මයිලගම ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහායි. මේ රජය අමුතු දේවල් නිර්මාණය එකක් තමයි එක නිර්මාණයක් තමයි ප්‍රමිතියක් නැති පරීක්ෂණයකට ලක් නොවුණු පැණිය. මොකද මේ කරන්න හදන්නේ? පැණිය බිව්වෙන් පස්සේ ජනතාවට එන හැඟීම දැන් හරි. පැණියෙන් ඔක්කොම බේර ගන්න පුළුවන්. එතකොට එන්න ත අවශ්‍ය නැහැ. දැන් රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍ය ගුණාත්මක දේ නවීන පන්නේ එන්නත ඒක ඇනුම් කරන්නේ නැතුව මේ පැණියක් මවා පාලා. කිසිම සහතිකයක් නැහැ, කිසිම පරීක්ෂණයක් නැහැ. කවුරුත් අහුරු කරන්නේ නැහැ මේකෙන් කොරෝනා මර්ධනය වෙනව නැති වෙනවයි කියලා. අන්න පැණියේ ටෙලිනාට්‍ය තුලින් ජනතාව තුල එන්නතක් සඳහා තිබෙන ඉල්ලුම මර්ධනය කරන්නට රජයේ කටයුතු කරා. මේ බොරුවට පැණියක් ඉදිරිපත් කරලා මේ බොරුවට ජනතාව සිහි විකල් කරලා අර හැමදාම දැන් ඉන්නව දහස් ගණනක පොලිමක් අර බොරු පැණිය වොන්න. මේ බොරු පැණියක් රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුනුත් ඒ පැණිය බීලා රටට පෙන්වන්න හදනවා. මේක තමයි විසඳුම කියලා. වත්මන් පාර්ලිමේන්තුව හරහා රට පාලනය නොවන බවත් කල්ලියක් විසින් එහි පාලනය සිදු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ ඩෝසර් කරමින් ඉන්නේ තුරුලතා වනාන්තර පමණක් නෙවෙයි. මහ බැංකුව ඩෝසර් කරලා අධ්‍යාපනයේ කොටසක් ඩෝසර් කරලා දැන් ඇත්තම ගත්තොත් මේ වෙනකොට පාර්ලිමේන්තුවක් ඩෝසර් කරලා ඒ කිව්වේ දැන් නාමික පාර්ලිමේන්තුවක් ඇත. එතනින් පාලනය වෙන රටක් නැත. කල්ලියක් විසින් පාලනය කරමින් ඇත. සිංහාසනෝට ගෙන බලවේග විසින් ඇහෙන්නේ නැත. දුක් ගැනවිලි කියනවා ඇහෙනවා. ඇයි? එයාලට දෙනවා කිව්ව බලේ නැතුව කල්ලියක් අතර බලේ ගෙනිහිල්ලා පාර්ලිමේන්තුව ඩෝසර් කරලා තියෙනවා. ඒක භයානකයි. හැමතැනම ඩෝසර් කරමින් යනකොට මේ ඩෝසර් වලට බිලි වෙන්න ඔබට අපට පුළුවන් කමක් නැහැ. මේ කොඩි විනය මේ අනතුරු පහ කරන්න කපලා දාන්න ආපස්සට හරවන්න අපි ඔක්කොම දායක වෙන්න ඕන කම තියෙනවා. ජනතාව බලමුළු ගන්නපු තැනක ජනතාව එකතු වෙච්ච තැනක දනගස්වන්න බැරි කිසිම දෙයක් නැහැ. ওই පාලකයන් ඩෝසර් කිරීම අපි නොබෝ දිනකින් අරබණු ලැබේ කියන පණිවිඩය අපි පාලකයන්ට දෙන්නේ. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.